ඔව් කමක් නැහැ. ඒ කමක් නැහැ. ඔව් කමක් නැහැ. කමක් නැහැ. මේවා නැවත කියනවා. ගරු කතානායකතුමනි අපි එකක් ගන්නවා. අද කියනවා. මම අද කියනවා. අද කියන එක තේරුම් ගන්න නැත්තම් හෙටත් කියනවා. හෙට කියන්නේ නැත්තම් තේරුම් ගන්නකම් කියනවා. ඒක මගේ වගකීම. ඒක ඡන්ද අඩුවීමෙන් හෝ මන්ත්‍රී දූර අඩුවීමෙන් හෝ ගරු කතානායකතුමනි මේ දේශපාලන කතා කරන්න බෑ. ඒක මා කියනවා. ඒ නිසා ඔය හැම වෙලාවම මා දන්නවා මේකට හැම විටම හැම විටම මේකට ගෙනහැර දක්වන එක තමයි හැම විටම පෙන්වන එක තමයි අවුරුදු 5ක් තිස්සේ කියපුවා නෑ මේක අලුතෙන් කියන්නේ ඒ ටිකම තමයි දැන් තමුන්නාන්සල මොනවද අවුරුදු 5 ආණ්ඩු ඉඳගෙන කරුවේ අරලියගහ මන්දිරේ කොමිටි දාගෙන දැන් රල්ලික්විසි මහත්තයා කියනවා තමුන්නාන්සල ඔක්කොම එතුමා මත ඇරලා එතුමා තනි වෙලා කියලා අවුරුදු 5ක් තිස්සේ ඉස්සරහ දොරෙන් ගියේ පස්සෙ දොරෙන් නෙමෙයිනේ තමුන්නාන්සලගේ දැන් මේ මහ බැංකුව වාර්තාව තමුන්නාන්සල ආණ්ඩු කරපු කාලේ ඇයි තමුන්නාන්සල ඒ ගැන කතා කරන්නේ නැත්තේ තාම කතා කරන්නේ 2007යි 2012 ගැනයි ඒකට ජනතාව නිසි නෑගරු යමතුමා මම හරි කැමති මම හරි කැමති ඒ අවුරුදු පහේ ගරු ජොන්ස්ටන් දැන් ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා ඉස්තර විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට මේක කරපු එක කතාවක් මට පෙන්වන්න ඕන ආපු පාර්ලිමේන්තු වාර ගන්න කියනවනะ හරිද එනි සමායේ මේ විවාදයට පැටලෙන්න ලැස්ති නෑ හරිද හව් මෙතුමනි මෙතුමගේ ආණ්ඩුවේ මට නඩු දැම්ම 11ක් ආලිමේන්තු වෙන මේ තමුන්නාස තිබ්බ අපි හිරගෙදර අමුන්නාසගේ ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු රඤ්ඤ රාමනායක මහත්තයා වගේ ආගේ ඒ ගිය තැටි වලින් හොදට දැනුණා මොකද්ද කරුවේ කියන එක තමුන්නාසලා අපි දැම්මේ හිරගෙදර ආලිමේන්තු වෙන්න නෙමෙයි තමුන්නාස දුන්නේ හරි මන් තමුන්නාස බැලුවේ අපි විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි වංචනිකයන්ට දඬුවම් දීමේ බලයක් මට තිබුණා නම් අපරාධකරුවන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් නැති බව මා දන්නවා ඒ නිසා ගරු කතානායකතුමනි හරිද එහෙම තියෙනවා නම් මා සතුව එවැනි බලයක් තියෙනවා නම් මා සතුව එවැනි බලයක් තිබෙනවා නම් බොහෝ මේ මොහොතෙත් නැගිටලා මට කතා කරන්න කෙනෙක් නැතු වෙනවා මා දන්නවා මේ මොහොතෙත් ගරු කතානායකතුමනි මට එවැනි බලයක් තිබ්බනම් ඔහොම නැගිටලා කතා කරන්න කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නොසිටිනවා මම ඒක දන්නවා මට එවැනි බලයක් නැතිවීම ගැන මා කනගාටු වෙනවා ඒ නිසා වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳ බලය අපරාධකරුවන්ට දඬුවම් දීම පිළිබඳ බලය දඬුවම් අපරාධකරුවන්ට දඬුවම් දීම බලය වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳ බලය මා සතුව තිබුණා නම් අද ජොන්ස්ටන් ඇඟිල්ල දික් කරන්න ඔතන නැති බවත් මා දන්නවා ඒ නිසා ගරු කතානායකතුමනි තමුන්නාසලගේ ආණ්ඩු කරලා තිනෝ 1989 පස්සේ ගරු කතානායකතුමනි දැන් අවුරුදු 31ක් ගත වී තිබෙනවා මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා අවුරුදු 10ක් ජනාධිපතිකම දරලා තිනෝ ඒ වගේම දැන් අග්‍රාමාත්‍ය දූර දරනෝ දීර්ඝ කාලයක් තමුන්නාසලා තිබුණා අනේ පරීක්ෂණ කළ දඬුවම් දෙන්නකු අපි හරි සතුටුයි හරි සතුටුයි හැබැයි අපිට එක ආණ්ඩුවක් આવොත් මම දන්න ඕක ගැන කරන විදිය මම මත කියන්න එක සැරයක් આવුත් කිසි වංචනිකෙක් කිසි අපරාධකරුවෙක් හරිද මේ ඉදිරිපිට තියෙන ගරු මන්ත්‍රීමා ආයිමත් ඔබතුමා මාතෘකාවෙන් පිටර යනවා මහ බැංකුවේ දඬුවම් ලප්පු කෙනාද මහ බැංකුවේ මුදල් හොරකම් කරපු කෙනාද සේවක අරසාද කරමුදලෙන් එහෙට මෙහෙට කොටස් මිලදී ගැනීම හරහා ඩීල් දාපු අයද ඒ වගේම නේ ටෙලිෆෝන් දුරකථන හරහා තමන්ගේ ඉඩම අවශ්‍ය නැන් කියන්නේ නේද මේ මුදල් කප්පම් බෙදා ගැනීම සඳහා දරු ප්‍රයත්නන්ද ඔක්කොම අපි දන්නවා ගරු කතානායකතුමනි සුදු ඇඳුමෙන් හොරකම් වෙන්නේ සුදු ඇඳුම සුදු වුණාට ගරු කතානායකතුමනි ඇඳුම සුදු වුණාට ක්‍රියාකාරීත්වය කලුයි ඒ නිසා ගරු කතානායකතුමනි හරි ආව ඇයි ඔබතුමා නැගිට්ටේ ඇයි නැගිට්ටේ ගරු කතානායකතුමනි මං හරි සතුටින් මේක කතා කරා මට ගරු කතානායකතුමනි ඔව් ඇඳුම සුදුයි ගරු කතානායකතුමනි ඇඳුම සුදුයි ඔය ඒක ඒ ගරු කතානායකතුමනි ඒ ගරු කතානායකතුමනි දුර ඒ ගරු කතානායකතුමනි ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසර ලබා දීමෙන් කප්පම් ලබා ගැනීම සඳහා දුරකතන ඇමතුම ගත් කෙනා තමයි ඒ දැන් මොහොතකට කලින් නැගිට්ටේ තව ඕනද ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මාතෘකාවෙන් කතා කරන්නේ ඔය නැගිටින කවුද දන්නවද පළාත් සභාවේ ඉඩම ගොඩ කරන්න ලබා දීලා කප්පම් ලබා දීම නොදීමින් පිළිබඳව ඒ නිලධාරීන්ට තර්ජන කරලාද කෙනා දැන් නැගිටිනවා ඒ නිසා ගරු කතානායකතුමනි ඔය නැගිටින්න ඕන ආ මන් නම් මේ නැගිට කෙනා දන්නේ නැත්නම් මං කියනවා මෙයාගෙන පොඩ්ඩක් ගමේ හොයලා බලන්න ඕන හරිද ඒ නිසා මෙතන ඕන කෙනෙක් මම පරණ මූණු දන්න මූණු නැගිටින්නකෝ මං හරි ආසයි ඔය අලුත් මූණු ගැන මට තාම මතකයක් නැහැ
හැබැයි නැගිටින්න පරණ මූණු මං එකෙන් එක කියන්න නැගිටින්න පරණ මූණු මං එකෙන් එක කියන්න නැගිටින්න කරුණා කරලා අලුත් මූණු එපා මං දන්නේ අලුත් මූණු ගැන මං ටිකක් හොයන්න ඔව් ඔව් රන්න තුංග වන්තුමා නැගිටින්න අර කතානායකතුමනේ තමන්ගේ පුතාව මේ ලංකාවෙන් ආලංකාවට දැම්මා වෘත්ති සමිති ක්‍රියාත්මක කරේ නැහැ ඒ වන්දික සුතුණු වෙන්න හදන්න එපා හරි ඒ ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි ඒ නිසා ගරු කතා කතානායකතුම මම කැමති පරණ මූණු නැගිටිනවනම් නැගිටිනකොට මට පරණ කතාව ඔළුවට එනවා දැන් අලුත් මූණු වැඩක් නැහැ අලුත් මූණු වැඩක් නැහැ අලුත් මූණු ගැන මතක නැහැ මට අලුත් මූණු ගැන මතක නැහැ හරිද ඔය පරණ මූණු නැගිටිනකොට ගරු කතානායකතුමනේ පරණ කතා ඔක්කොම ඔළුවට එනවා ඒ නිසා ගරු කතානායකතුමනේ මාතෘකාවට කතා කරන්න මා දන්නවා ගරු කතානායකතු ඉස්සරහට ආණ්ඩුව පිටිපස්සෙත් ආණ්ඩුව මම ඒක නොදැන නැගිටිනව නෙවෙයි ඉස්සරහට ආණ්ඩුව පස්සෙත් ආණ්ඩුව ඉස්සරහ තාණ්ඩුව පස්සේ තාණ්ඩුව දෙක දැනගෙන තමයි නැගිටින්නේ ඒ නිසා මේ ගරු සභාවේ ගරු කතානායකතුමනි ඔව් මන්ත්‍රී මේ ගරු කතානායකතුමනි ඒ රීති ප්‍රශ්නය රීති ප්‍රශ්නය අපරාධ කරුවන්ගේ වීරසිංහ මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මට ගරු කතානායකතුමනි මට අහන්න තියෙන්නේ ගරු කතානායකතුමනි මට අහන්න තියෙන්නේ මෙතන 88 89 ගැන කිව්වා 88 89 ගැන අනුර කුමාර මන්ත්‍රීතුමා කිව්වා මට අහන්න තියෙන්නේ 89 අවුරුද්දේ මගේ ඉස්සරහා 14 පොලකට උල්පියෙන් ගැල්ල මරපු ජනතා විමුක්තිපෙරමුණ මරපු ඒ ගැනත් හොයන්න කියලා මගේ තාත්තව මරපු ඒ වගේ දහස් ගණක් මරුවා ජනතා විමුක්තිපෙරමුණ දැන් කතා කරනා වගේම 88 9 බැංකු කඩලා පාසල් වල ගිනි තියලා ඒවත් හොයන්න කරු කතානායකතුමනි ඔව් අරු කතානායකතුමනි මම ගරු කතානායකතුමනි මම සතුටු වෙනවා ගරු කතානායකතුමනි මම සතුටු වෙනවා මම කතානායකතුමනි සතුටු වෙනවා දැන් ඇතිනේ බිරු ඇතිනේ දැන් හා ඇති 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 බිරු ඇතිනේ දැන් හරිද පොඩක් කතා කරන්නත් දෙන්න පොඩක් කතා කරන්නත් දෙන්න ඇතිනේ ඇතිනේ හරිද ඔය ඇතිනේ ලෝක අපි දැකලා තියෙනවනේ ඇතිනේද හා ඕක ඕක අලුත් හඬක් නෙවෙයි ඕක පොඩක් පොමනේරියන්ට වෙන චුට්ටක් වෙනස් වෙලා තියෙන බුල්ඩොග්ස් වගේ හරිද ඊට වඩා ලොකු වෙනසක් නෑ ඔය සද්දි ඒ නිසා කරු කතානායකතුමනි හරිද පොඩක් නේ පොඩක් एक गर कथानेमनेरियन खंडक बल्ले बुरूपे मंगावती गर कथानक बल्ले बुरूपे मंगावती एक मंत्री गर कथानक ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ලොකු ගෞරවයක් දිනාගෙන තියෙන හැමදාම මාතෘකාවට කතා කරන මන්ත්‍රීවරයෙක් හැටියට කතා කරන්න දෙන්නේ ඔබතුමා අද ඒක නැති කරගන්නවා කතා කරන්න දෙන්නේ නැනේ අද කතා කරන්න දෙන්නේ නැහැ ඉතින් ගරු කතානායකතුමනි මේ බල්ලේ බිරුව ගැන කතා කරන්නේ ඒකත් මං කියන මැලේසියාවේ ගරු කතානායකතුමනි එක්තරා එල්ටීටී කාන්තාවක් පොල් ගහවල සිට මාදිවල දක්වා කැඳවගෙන ආවා ඇයට හිටපු ජනාධිපතිතුමා තනියම එන මාර්ගයේ වන गेगिरी रोड के पार गिहिल पेन्नुआ पेन्नीम विनय मुदल गत्ता ए मुदल लबाद एल टी टी मरागन बोमकारी पत् सी ऐडी अत्ता जनाधिपतमा हेटी डबुतमा दी का इट वस्से ओबतुमा आरक्षा वन प्रदेश हेटी अट गेगरी पार गिहिल पेन्नुआ मा दू मेवा नीरीपति पार में तीतना फाइल लिखने दे मैं मंगा फाइल लिखती हूँ එනිසා ගරු කතානායකතුමනි කිසි දෙයක් අද විවාදයට අදාළ නැහැ ඊට පස්සේ ගරු කතානායකතුමනි මේ පිළිබඳව මැලේසියාවෙන් සල්ලි යොපගෙනගෙන දුරකතන ඇමතුමක් ගියා අන්නේ දුරකතන ඇමතුමේ නම් බල්ලේ බුරණ සද්දයක් තියෙනවා මාගාවි දුරකතන රෙකෝඩින් තියෙනවා හරිද එනිසා ගරු කතානායක ගොඩාක් අය කතා කරන්න ඉන්නපෝ මේ විදිහට ඉතින් නැගිට්ටොත් මං කියන්න ගියක් එක ගැන තවත් වුණා එනිසා ගරු කතා ඔව් දැන් ගරු කතානායක සීමා කරන්න දෙන්නේ නැහැ මම අගමැතිතුමා කෙනෙක් පිළිගන්නවා මා බැංකු වාර්තාව ගැන කතා කරන්න හැබැයි ඊට වඩා ලොකු වාර්තා එළියට එනවා මම හිතන ඒ වාර්තාව හොඳයි කියලා මැලේසියාවේ නේද එල්ටීටී කාන්තාවක් පොල් ගහවල සිට මාදිවල දක්වා ගෙනීමත් ඇයට ජනාධිපතිතුමා විදිහට ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයා ආරක්ෂාව නැතු වෙන ගෙගිරි රෝඩ් එකේ පාර පෙන්වීමත් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒ පිළිබඳ සිදු වූ මුදල් ගනුදෙනු පිළිබඳව කරන ලද රෙකෝඩින් අධිකරණ ඇමතුමා ඉන්න පුළුවන් නම් ෆයිල් එක කොහෙල ගන්න නීතිපති දෙපාර්තමේන්තුවේ ඔබතුමා අද ගිහිල්ලා බලන්න නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් එකක් නැහැ හොඳද එහෙත් ඒක අරු කතා නැකතුමනි මේමයි තියෙන්නේ හරිද ඒ නිසා බල්ලොබුරුපු හඬ ටෙලිෆෝන් හඬ ඒව මම කියන්නම් එඳ කවුරුවත් ඕනේ නැහැ ඔබට හරිද එඳ අලුත් පරණ කෙනෙක් නැගිටින්නකෝ මම රෙකෝඩ් එක කියන්නම් මහා බැංකු වාර්තාව වගේ මේ වාර්තාවත් හරිද මම දෙමති කැමතිව කියගන්න හරි මා දැන් ඔබතුමාගේ රෙකෝඩ් අඩුයි ඔව් ඔබතුමාගේ රෙකෝඩ් අඩුයි ඒ නිසා මම එකක් කියන්න බෑ කොමාරේ වාමාංශික ව්‍යාපාරේ යම් ජේෂ්ඨ කාර්තව්‍යයක් කරපු 1978 ඉඳ අලුත් ආණ්ඩු ක්‍රම 78 විධායක ජනාධිපති ක්‍රමයේ ගෙනෙනකොට ඒකට විරුද්ධ ප්‍රබල හඬක් නගපු
පොඩි එකක් දෙකක් තියෙන වට්ටක්ක වගේ වට්ටක්ක වගේ හරි ඉතින් ගරු කතානායකතුමනි ඉතින් ගරු කතාන මා නැවත කියන්නේ ඒ නිසා නැවතත් මාතෘකාවට එන්නේ එතකොට ඔක හරියනවා ගරු කතාවනේ නෑ මේකත් පොඩි මේක ගරු කතානායකතුමනි ඉතින් මා අවස මා මා කියන දැන් ඒ නිසා